Honorable Anura Dissanayake. Garu Karga Sabhavi Sabhaputumuni Visheshum Mama Adavides Kurtuma Tumagi Katawat Evagim Mita Pere Katagarapu Mantri Tumai Katawata Savandun Mama Hitani Deng May Kata Pit Piligana Puluan Dedas Palave Janamari Masina May Gatavimin Tibene Dedas Palave Pebravari Martu Masina May Gatavimin Tibene Garu Sabhaputumuni Dedas Dahate May Mas In අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයක් මේ පිළිවෙත මොනවද කරේ ආණ්ඩුවක් තියෙන්නේ මේවා ගැන මේ පෙත්තප්පුලා වගේ ඇවිල්ලා මෙතනට කියවන්න නෙවෙයි දැන් සිරන්ති රාජපක්ෂ එතුමිය විදේශගත අමාත්‍යතුමා කිව්වා එක දවස යුරෝ 20000ක් යුරෝ 20000ක් යන ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 32ක් රාත්‍රී 3ක් නම් ලක්ෂ 96ක් ඒතොර ඇයට එවැනි ලෙස මහජන මුදල් වියදම් කිරීම සඳහා තිබෙන බලය මොකද්ද ඒක අයිතිය මොකක්ද? ඒ පිළිබඳව තමුන්වහන්සේලා ගත්ත ප්‍රියවර කවරේද? ඒ වගේම තමුන්වහන්සේ ඉදිරිපත් කළ උද්‍යංග වීරතුංග ගැන. උද්‍යංග වීරතුංගට ගරු සභාපතිතුමනි තිබුණේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය. ඔහු තානාපතිවරයෙක් හැටියට කටයුතු කරපු නිසා. හැබැයි ඔහු අද පාවිච්චි කරන්නේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නෙවෙයි සාමාන්‍ය ගමන් බලපත්‍රයක්. ඒක තමුන්වහන්සේලා ඔය රෙඩ් නෝටිස් දාලා තියෙන කාලේ, ඔය නඩු දාලා තියෙන කාලෙම තමයි ඕගොල්ලන්ගේ ආණ්ඩුවෙම රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය වෙනුවට වෙනස්කම් බලපත්‍රයක් ලබා දුන්නේ. දැන් තමුන්වහන්සේලා මෙතන උද්‍යංග වීරතුංගගේ වංචා ගැන, නාස්ති ගැන, දූෂණ ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද තමුන්වහන්සේලාම තමයි උද්‍යංග වීරතුංගට රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය වෙනුවට සාමාන්‍ය බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඇයගේ බිරිඳ ඇවිල්ලා ගමන් ඉමිග්‍රේෂන් ඉදිරිපත් කරාට පස්සේ මේ 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 ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ලබා දීලා තිබෙනවා. ඒ නිසා දැන් ඔබ ඇවිල්ලා පාර්ලිමේන්තුවේදී කියන උන්ගේ වංචා දූෂණ ගැන ඔබ ඔබගේ ආයතනය මොවුන්ට විනාඩි කොහෙද Honorable Minister එක්තරා පැත්තකින් රටේ ජනතාවත් අහන ප්‍රශ්නයක් මොනවද වෙන්නේ මේ මේවා ගැන ඇත්තටම මේවා කියනවා විතරක් නෙමෙයි මේ වෙනකොට උද්‍යාංග වීරතුංගගේ ප්‍රශ්නේදී කොටුව උසාවියේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු අංක B ස්ට්‍රෝක් 639 ස්ට්‍රෝක් 15 යටතේ ඔහුට විරුද්ධව චෝදනා දැන් විභාග කරමින් තියනවා විතරක් නෙමෙයි ඔහුගේ ගිනුම් තිටුලා තියෙන 14ක් ඕ 16ක් හරි කොමර්ෂල් බැංකුවේ 14කුත් HSBC බැංකුවේ 2කුත් ඒ 16 තුලින් මේ කාලය තුලදී රුපියල් බිලියනයකට වඩා ගනුදෙනු වෙනවයි කියන එකත් නීතිමය වශයෙන් ඔප්පු වෙලා තියෙනවා. ඒ අතරතුර ඔයබතුමා කියපු කතාව තියෙනවා. උද්‍යංග විරුතුංග ලංක එයාගේ බිරිඳ හරහා પાස්පෝර්ට් එක අරගෙන යනවා එවිල්ල. ඒකන අතට ආපු කුරුල්ල අත්තරිනවනේ. පරීක්ෂණයේ පියවරක් හැටියට තමයි මේ අයට ජාත්‍යන්තර මේ මේ නියෝගයක් ලබාගෙන තියෙනවා. දැන් මොහු ජාත්‍යන්තර පොලිසියෙන් සොයනවා. නමුත් ඒ අතරතුර රටේ නීතියක් තියෙනවා. ඉතින් රටේ නීතිය යටතේ ඔහු මේ පල් හොරෙක් කියලා අපි දැනගත්තට නීතියෙන් ඔප්පු වෙන තාක්කල් ඔහුගේ භාර්යාවට පුරවැසියෙක් හැටියට ඒක නවත්තන්න අපිට බෑ මා කියන්නේ ඔහුගේ භාර්යාවට ඒක අපි પાස්පෝර්ට් එක දුන්නයි කියලා මේක හොරෙකුටවත් පැනලා යන්න දෙන්නේ නෑ නමුත් මේ තියෙන මහා කන්ද මම මේ සම වෙන කතාවක් කරනවා නෙමෙයි අපිට 2015 දී ඔබතුමත් දන්නවා අපිත් හොඳට දන්නවා අපිට කඳු තුනක් උරුම වුණා මිනි කන්දක් උරුම වුණා මිනි මරලා කකුණු කන්දක් උරුම වුණා මේ ඊයේ පෙරේද ඒ කුණු කන්ද සංකේතේ නමුත් මහා කුණු කන්දයක් ණය කන්දයක් මේ උරුම වුණා අන්න මේ තුනට මූණ දෙනකොට තමයි මේ මේ ඔක්කොම එන්නේ අපි වාගෙන යනවා ගොඩාක් දුරට අපේ පොලිසියයි නෑ නෑ මම අවසන් කරා හොඳ 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 වැඩක් කරනවා දැන් ඔබතුමා මම මේ කියන්නේ උද්‍යංග වීරතුංගගේ ගමන් බලපත්‍රය ලබා දෙන්නේ මේ රෙඩ් නෝටිස් නිකුත් කරලා තිබියදීම තමයි ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඒක ලබා දෙන්නේ. ඒ වගේම තමයි ඔබතුමාගේ විසින්ම කිව්වා ඇමරිකාවේ තානාපති කාර්යාලයේ මිලදී ගැනීම පිළිබඳ ප්‍රශ්නයේදී ඒ නැවත අලෙවි කිරීම පිළිබඳ ප්‍රශ්නයේදී. හරිද? එතන හිටපු තානාපති ජාලි වික්‍රමසූරි මට මතක විදියට. හරිද? එතුමාට විරුද්ධව මොකක්ද අරන් තියෙන ක්‍රියාමාර්ග? දැන් ඒ ගනුදෙනු ඔක්කොම. හරිද? ගනුදෙනුව සිද්ධ වෙලා තියෙනවා. නමුත් කිසිදු පරීක්ෂණයක් ඒ පිළිබඳව ඔබතුමාගේ අමාත්‍යංශය කළ දෙන්නේ නීති දෙපාර්තමේන්තුවට යොමු කරලා තිබෙනවද නඩුවක් පවරලා තිබෙනවද ඒ වගේම මම නඩු අංකයක් කියන්නම් මේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන්
සාලිය වික්‍රමසූරියට ඩොලර් 333,000 වංචා කිරීම සම්බන්ධයෙන් ලංකාවේ මේ වෙනකොට නඩු පවරලා තියෙන්නේ නෑ තියෙනවා අපි ඒක ඔය තියෙන්නේ ෆැක්ස් රිපෝට් කරලා තියෙනවා ආධිකරණයට කිසිදු නඩුවක් තාම පවරලා නෑ තාම ෆැක්ස් රිපෝට් කිරීමක් විතරයි ඔය සිද්ධ වෙලා තිබෙන්නේ ඒ නිසා ගරු සභාපතිතුමා මම කියන්නේ අපි තව දුරටත් මේ අවුරුදු දෙකහමාරකටත් වඩා වැඩි කාලයක් ගිහිල්ලා තවදුරටත් අතීතයේ වංචා දූෂණ නාස්තිය ගැන පමණක් යන තමුනාසල සාධාරණ අයිතියක් නෑ දවුරු සලකීතු කාලයක් ගත වෙලා තිබෙනවා. ඒ පිළිබඳ කරපු පරීක්ෂණ, ඒ වගේ ඉදිරි ක්‍රියාමාර්ග අපි ඉතා හොඳින් දන්නවා ගරු සභාපතිතුමනි මේ විශාල ප්‍රමාණික පරීක්ෂණ නතර වෙලා තිබෙනවා. අද ඔබතුමා දන්නවා මේ වෙනකොට FCID ආයතනයේ FCID ආයතන විරුද්ධ පරීක්ෂණ පටන් ගන්න තියෙනවා. ඒ මොකද හේතුව? නෑ ඒක FCID ආයතනය ඉතාමත්ම විශිෂ්ට අන්දමින් මේ පරීක්ෂණ කරනවා. නමුත් ඔබතුමා බැලුවත් අද ලංකාවේ ආයතනය කරගෙන යන වැඩ කොටස ඉතාමත්ම අගයකට සමයි. නමුත් ලග්බිම පත්‍රය අද ප්‍රධාන ප්‍රවෘත්තිය තමයි FCID ආයතනයට විරුද්ධ පරීක්ෂණයක් කරනවා කියන්නේ. පත්‍රය කියන කවුද පොලිස් පත්වරයාගේ නියෝග මත? මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා දැන් ගරු කතානායකතුමනි මෙතන චූදිතයන් වෙලා තිබෙන වෙන කවුරුවත් නෙමෙයි. වංචා දූෂණ පරීක්ෂණ කරන ආයතන වල තමයි දැන් පරීක්ෂණ පටන් ගන්න තිබෙන්නේ. මේ පරීක්ෂණ කරගෙන යන අයව අපි දිවි හිමියෙන් ආරක්ෂා කරනවා. ඒක මම පැහැදිලිවම කියන්න කැමතියි. සභාපතිතුමා කාලය අවසන් වුණා. හොන්ඩරබල් සන්දිත් සමරසිංහ. මුලා